ஓ நம்ம ஆட்டி மாட்டி விருட்டு புட்டு 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 எஸ்வான், ஓ நம்ம ஆட்டி மாட்டி விருட்டு புட்டு 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 அம்மா எஸ்வான், ஓ நம்ம ஆட்டி மாட்டி விருட்டு புட்டு 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 எஸ்வான். வீடியோ கட் கரண்டப்பா கோஹிங்வாத் හොඳට வீடியோ தியாக நின்ட මේක கட் කරන්න නැතුව මේක මේක මේගොල්ලෝගේ කිසිම චලනයක් වෙන්නේ නැහැ. බැඳු මැජික් නෑ. විශාකරල්ල ගන්න තවත් අද කරලා. ගැලපීම නැති කෙනෙක් ආවොත් මේක කඩලා අයින් කරන්න කිව්වොත් අපි ඒක ඇත්ත සත්‍යතාවය හොඳට බලනවා. මොකද ආරුඩෙනුත් මම බලනවා, අඳුනෙනුත් බලනවා. නමුත් මම මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ ඇත්ත එලි කරන්න අද මම සූදානම්. වැඩක් පෙන්වලා කරනවා. හතයි දින 14ක් ඇතුළතදී මම ප්‍රතිඵල අරන් දෙනවා. යම් කිසි දෙන්නෙක් වෙනස් කරවා ගැනීම සඳහා නීතියානුකූල බිරිඳ ස්වාමියා අතෑරලා ගිහින් ඉන්නවා නම්, ඒ වගේම දෙන්නෙක් සම්බන්ධයක් තිබිලා කැඩිලා ඉන්නවා නම්, ඒගොල්ලෝ ළඟා කරේ ගැනීම තමයි අපිට වැඩියෙන් ඉන්නේ 80%ක් වශීකරුකම. 20ක් 25ක් විතර වාගෙනවා ඇත්තටම. තවත් තුනක් තරි ගිහිල්ලා මට ඇවිල්ලා උදව් කරලා දෙනවා. උපහාර තමයි මගේ දේවල් ඇතුළේ තියෙන ඔක්කොම. මම හම්බ කරලා කරන්නේ මේ තියෙන්නේ. හොඳ කරන්න බැරි තුවාලයක් තිබුණත් හොඳ කරන්න පුළුවන්. දද කුෂ්ඨ රෝග. ඒ හැම දෙයකටම මේ තෙල අවශ්‍ය වෙනවා. මේ තෙල හොඳම තෙල. සතබල ඉෂේකයක්කුම, ඒ වගේම ධනිස් ඉදීමීම රෝගියට, තුනටි කැක්කුමට, ඒ වගේ යටිබඩ අමාරු කැක්කුමට අපේ ගුරුවරුන් දෙමව්පියෝ කියලා තියෙන කවදාකවත් වෙදකමට සල්ලි ගන්න එපා කියලා. ඉතින් අපි සල්ලි ගන්නෙ නෑ. වෙදකමක් කරන්නේ මිනිස්සුන්ට රෝගියක් සුවපත් කරලා දුන්නොත් අපි කවුරුත් මේ ලෝකේ මැරලා යන මිනිස්සු. අපිට ඒක තමයි ඉතුරු වෙන දේ. ඒ නිසා තමයි වෙදකමට මුදලක් ගන්න. මේ කුරුණෑගල දිස්ත්‍රික් හෙළ ජන සාන්ති කර්මයේදී කුරුණෑගල දිස්ත්‍රික්කේ සංවිධායක. මේ පැත්තේ ඇහැ සුද තියනවා නම් මේ කකුලේ මාපට ඇඟිල්ල නීපොත්තර තමයි බෙහෙත බදින්නේ. ආයිබෝණික පිළිගන්න සීම දනාම අද ඇත්තටම ඇවිල්ලා ඉන්නේ විශේෂ තැනකට. මුලින්ම මම කියන්නම්, අපි මේ වෙනකොට ඉන්නේ ලෝකුරුගම කියන ගමේ. ඉතින් මේ ගමට ආවට පස්සේ අපිට දැනගන්න ලැබුණා මෙන්න මේ ගමේ ඉන්නවා හරිම හාස්කම් සහිත දේව බලෙන් විශේෂ මිනිසුන්ට උපකාර කරන ගුරුනාසිවරෙක්. මෙන්න මේ ගුරුනාසී ගොඩක් මිනිසුන්ට පිහිට වෙනවා. ඉතින් මේ සම්බන්ධව ගමේ මිනිසුත් අපිට ගොඩක් විස්තර කිව්වා මේ ගුරුනාසී ගැන. ඒ වගේ මෙතනට ආවට පස්සේ විශාල සෙනගක් ඉන්නවා. ඉතින් ඊට කලින් අපි කැමති කතා කරන්න මේ දේවාලේ ඉන්න ගුරුනාසී සමග. ඒ තමයි ලෝකුරුගම ගාමිණී ගුරුනාසී. අයිබන් ගුරුනාසී. අයිබන්. දැන් ඇත්තම ගුරුනාසී දැන් ගමට ආවට පස්සේ ගාමිණී ගුරුනාසී කිව්වම නොදන්න කෙනෙක් නැහැ. සහ රටේත් නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් ලෝකුරුගමට ආවට පස්සේ අපිට දැනගන්න ලැබුණා මෙන්න මේ දේවාල භූමි විශේෂිත දේවල් රාශියක් මිනිසුන් සිද්ධ කළ දෙනවා කියන. මුලින්ම කැමති දැනගන්න ගාමිණී ගුරුනාසී කියන්නේ කවුද, මොන වටද ඇත්තරම ගාමිණී ගුරුනාසී ප්‍රසිද්ධ වෙලා ජනප්‍රිය වෙලා ඉන්නේ? මේකයි මගේ පුතා. මම ඇවිල්ලා ගුරුකම කියන එක දේවාල භූමි ස්ථාන ගොඩක් තියෙනවානේ ඔබතුමා දැකලා ඇති විවිධාකාර දේවල්. නමුත් මං ගාව විවිධාකාර විදිහක වැඩසටහනක් මේ කරන්නේ. මං ගාව මිනිස්සුන්ට එදිනෙදා ආකාරයෙන් හරියාකාරව පිහිට වෙලා මිනිස්සුන්ට යහපත කරපු නිසා අද පිරිස මං ගැන ගොඩක් දන්නවා. ඒ කියන්නේ මම මුදලම බලාපොරොත්තු වෙන්නේ මෙන්න කරලා තියෙන මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ට සේවයක් කරලා තියෙනවා. මේ දේවල් කරන ගොඩක්ම පළවෙනිින් අපිට එන්නේ 80%ක් වශී ගුරුකම. ඒ කියන්නේ දකින දකින ස්ත්‍රී පුරුෂ වශී නෙමේ, නීතියානුකූල බිරිඳ ස්වාමියා අතෑරලා ගිහින් ඉන්නවා. ඒ වගේම දෙන්නෙක් සම්බන්ධයක් තිබිලා කැඩිලා ඉන්නවා නම් ඒගොල්ලෝ ළඟා කරේ ගැනීම තමයි අපිට වැඩියෙන් ඉන්නේ 80%ක් වශීකරුකම. වශීකරුකම. වශීකරුකම තමයි එන්නේ. ඒ කියන්නේ ගුරුනාසී කියන්නේ නීත්‍යානුකූලව විවාහ වෙලා ඉන්න අඹු සැමි යුවරල් කියන්නේ කැඩිලා ඉන්නවා නම් ඒවා සකස් කරගන්න එහෙම නැත්නම් කඩන්නත් එනවද? ඔව්, එහෙම දැන් අපිට ගැළපීම නැති කෙනෙක් ආවොත් මේක කඩලා අයින් කරන්න කිව්වොත් අපි ඒක ඇත්ත සත්‍යතාවය හොඳට බලනවා. මොකද ආරුඩෙනුත් මම බලනවා, අඳුනෙනුත් බලනවා. බලලා ඉවරලා තමයි මේක ගැළපීලක් නැත්නම් අපි ඒ දෙන්න අයින් කරලා දෙනවා. අපි ඒ වෙනිදේ තමයි එතන ගැළපෙන්නේ නැහැ. මොකද ඒ ගෑනු ළමයා හොඳ නැති කෙනෙක් ඉඳන් ඒ චරිතය මොකද එයාගෙන් කඩලා අයින් කරලා දුන්නේ ඒකයි මම. ඉතින් පළවෙනිින් අපි ඒ කොටස කර පෙන්නුවා. ඒකෙන් අර කොටස ගත්තාම පේනවා ඉතින් ඒක කඩලා අයින් කරේ ගැළපෙන්නේ නැති කෙනෙක්. නැත්තම් හොඳ දෙන්නෙක් නම් ජීවිතේකට කඩන්න යනවා. දැන් ඇත්තරම මේ කොහොමද අපි මේවා විශ්වාස කරන්නේ? මොකද දැන් මෙතනට ආවට පස්සේ විශාල සෙනගක් ඉන්නවා. නමුත් අද මම මාධ්‍යවේදී කීදිර මම අර කැමති ඇත්තටම දැනගන්නේ මෙතන මොනවද වෙන්නේ, කොහොමද මේවා කරන්න කියලා. ඇත්තර මුලින්ම සාමාන්‍යයෙන් කොහොමද මේ වගේ දෙයක් කරනවා නම් මොකද්ද ආරම්භ කරුණා? ඔක මගේ මහත්වෝ මේක බුදුන්ගේ එහා පැවිදුණු ශාස්ත්‍රයක් නෙමෙයි. මේක ඉෂුවරුගේ නාමයෙන් අපේ පැරණි පුස්කොළ පොත් තියෙනවා. ඒ අපේ අතමුත්ත කිරියත්ත 50 කාලේ ඉඳලා ආපු ශාස්ත්‍රයක්. මගේ තාත්තගෙන් ලැබුණ දායාදය තමයි මට මේ මන්ත්‍ර
ශාස්ත්‍රයේ හැල්ලුවකට කරලා තියෙනවා. අද විවිධාකාර ගුරුන් වහන්සලා ගුරු මෑණිවරු ගොඩක්. නමුත් මම මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ ඇත්ත එලි කරන්න අද මම සූදානම්. වැඩක් පෙන්වලා කරනවා මම. කියන්න ඕනම දෙයක් කිව්වොත් මේ ස්ථානයේ සහ අපේ කැමරා ඉදිරි පිට ඕනම වැඩක් කරලා දෙන්න. කරලා පෙන්වනවා. අභියෝගේ බාර ගන්න. අභියෝගේ බාර ගන්න. මම ඒ කියන්නේ මන්ත්‍ර වලින් මේ වගේ දේවල් කරන්න පුළුවන් කියන එක මම අද පෙන්වන්න පුළුවන් මට. ඒ අභියෝගේ මම බාර අරන් අද පෙන්වනවා. දැන් සාමාන්‍ය දැන් ගුරුනාසේ කිව්වා ඔය විවාහයලා ඉන්න අබුසම යෝවරවල් කැඩලා ඉන්නවනේ එකතු කරනවා කියලා කිව්වා. සාමාන්‍යයෙන් කොපමණ කාලයක් යනවද ගුරුනාසේ මේ වගේ දේවල් එකතු කරනවද එහෙම නැත්නම් කඩලා බෙදලා දානවද නම් සමන කොපමණ කාලයක් යනවද ගුරුනාසේ? ඒක අපේ මහත්වෝ අපි වැඩක් බාර ගන්නකොට දැන් අපි කියමු කෙන් දෙන්නේ ඈත්ලා ඉන්නවනම් ඔය දෙන්න එකතු කරන්න. අපි ගලනවා එයාගේ ජම්ම පත්‍රය අනුව එයාගේ නම උපන් දින ෆොටෝ එක අනුව සම්පූර්ණ ලග්නෙත් එකන් අරගෙන මේකට කරන්න ඕන දවස සුබ වේලාව සුබ නැකතක් සුබ වේලාවක් කියනක යොදා ගන්න. ඕක අර දකින දකින වේලාවනේ අපි රාහු කාලේ මග ඇරලා තමයි අපි ඒක සුබ මොහොතින් තමයි ආරම්භ කරන්න යහනට. ඊට පස්සේ අපි යහන දිෂ්ටි කරනකොට අපි අඳුරෙන් බලන කොපමණ කාලයක් අපිට පුළුවන් අවම දින 7යි 14යි ඇතුළු ප්‍රතිඵල අරන් දෙන්න පුළුවන්. ලංකාවේ නෙවෙයි පිට රට උනත් සවුරුන් අතර උනත් 7යි දින 14යි 14ක් ඇතුළතදී මම ප්‍රතිඵල අරන් දෙනවාමයි. ඒ වෙනකොට මම ප්‍රතිඵල අරන් දීලා තියෙන දින 7යි 14යි. හැබැයි දින 3නුත් හරි ගිහිල්ලා කතා කරලා දෙනවා මං ගැටයිල. දින තුනනේ දවස් තුනනේ තරි ගිහිල්ලා මට ඒක උදව් කරලා දෙනවා. උපහාර තමයි මගේ දේවල් ඇතුළේ තියෙන ඔක්කොම මං හම්බ කරලා කරන්නේ මේ තින්නේ. ඒ ලැබුණු 10යි තමයි ඇවිල්ලා මේ දේවල් ගුරුනාසර ලබා දීලා තින්නේ. දැන් සාමාන්‍යයෙන් දැන් මේ දේවල් ඩාවලවස් අපි දකින විශේෂිත දේවල් රාශියක් තියෙනවා ගුරුනාසේ. දැන් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රතිඵල මිනිසුන් කී දෙනෙක්ට නම් ගුරුනාසේ දීලා ඇද්ද? සේවයේ දීලා ඇද්ද මේ වෙනකොට මිනිසුන්? ඒක නම් මගේ මහත්තයෝ මට ගණන් කරලා නිම කරන්න බෑ. මුහුදෙන් ඒගොඩ මං අනන්ත අප්‍රමාණ ගොඩක් අයට කියලා දෙනවා. මොකද දැන් අද කාලේ මං අර මහත්තයාට මුලිනුත් කිව්වා අර ඔලුවට ගැටා මාංශයක් දැනගෙන නාගුණ මාලයක් කරට දාගෙන පරහඳ පොඩ්ඩක් නල්ලට ගහගෙන අත්තට අත්වලු දාගෙන පාවලු දාගෙන බොරුවට කණ්ණාඩි දෙකක් දාගෙන ඇස් දෙකට මිනිස්සු රැවටීම් මුලා කිරීමක් කරනවා. ඕන් නමෝ කියන එක තේරුම දන්නෙත් නෑ. ගුරුකම් ශේෂ්ත්‍රයේ ඉන්නේ. ඒ වායට රැවටෙන්න එපා කියලා මං කියන්නේ ගොඩක්. ඉතින් ඇත්තම දැන් මෙතන විශේෂිත යම්කිසි දෙයක් කරන්න යන්නේ මේක අපි දකින්නෙත් අපේ ජීවිතේ ප්‍රථම වතාවට. මොකද්ද ගුරුනාසේ මේ දැන් මෙතන කරන්න යන්නේ මේකට මොකද්ද කියන නම? පළවෙනිම පුතා මම මේක මේ ලී දෙකක්. මේක ඇවිල්ලා කයිල පූටු කියන කයිල ලී දෙකක් අල්ලලා බලන්න ලී දෙකක්. ওই ලී දෙකෙන් කරන්න පුළුවන් මේක අපි ගන්නේ විශේෂයෙන්ම ඔය හැරගිය ඉන්නවනේ පෙන්වතුන් පෙන්වතියෝ. ඒ දෙන්නා ලං කරන්න පුළුවන් මට. ඒ ලං කරනවා කියන්නේ මේ කෝට දෙක මම මෙහෙම පූටු කර වෙන්න මතුරුනවා. මෙහෙම මතුරන කියන්නේ පූටු වුණාම ඒ දෙන්නා මම ළඟා කරලා දෙනවා. කොපමණ මොන දේ තිබුණත් හිර බන්ධනයක් තිබුණත් මම ඒ දේ නිදහස් කරලා සැහැල්ලු කරලා මම මේ දෙක පූටු වෙනකම් මතුරපො මන්නේ ඒ දෙන්නා ළඟා කරන්න පුළුවන් වශීගුරුකමකට යොදා ගන්න දෙයක් තමයි මේක. මේ දෙන්නගේ අත්වලින් කිසිම දෙයක් මේගොල්ලොන්ට මම වීඩියෝ එක කට් කරන්න පකොහින්වත් හොඳට වීඩියෝ එක තියාගෙන ඉන්න මේක කට් කරන්න නැතුව මේක මේගොල්ලොන්ගේ කිසිම චලනයක් වෙන්නේ නැහැ. මේ දෙක මම ළඟා කරලා පෙන්වන්නේ මන්තර වලින්. ඉතින් ඔන්න මුලින්ම කරලා පෙන්වන්න කියලා මම බලන්න බෑ. බලන්න ඉස්සෙල්ලම ඇත්තටම මොකද්ද මේකට කියන නම ගුරුනාසේ? කයිල කෝටු. කයිල කෝටු. ඔව්. ඉතින් පේන ඇති ඇත්තටින් නම් බොරුවක් නන් නෙවෙයි මේ තියෙන්නේ. ඇත්තටම කෝටු දෙකක් තමයි. එහෙනම් ගුරුනාසේ බලමු මේනම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. මෙතන ඉඳන් එහෙනම් ආරම්භ කරන්න ගුරුනාසේ. හරි. වීඩියෝ එක කට් කරන්න නැතුව එහෙනම් බලාගෙන ඉන්න. ඔන්න කෝටු දෙක තියෙනවා. ලංගල ගන්න මල්ලි ඔක්කම. ඕන් නමෝ ඇටි මැටි විරුට් පුට් 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 පුට්
විශාකාර තව ටිකක් තද කරලා අල්ල ගන්න බුලත් කොලේ. විශාකාර
මගේ ඉෂුවරු ගුරුවරුන් නාමි සත්‍යනිශාකර බුලත් කොළ අල්ලගෙන තද කරලා තව ටිකක් ඇස් බැඳුම් මැජික් නෑ නිශාකර අල්ලගෙන තවත් තද කරලා දැන් අතාරින් දැන් අතාරින් දැන් අතාරින් අතාරින් බිමට වටන් බිමට වටන් නැත්ත බැඳලා තියෙන්නේ නිශාකර නැත්ත තියෙන බප එනවනේ මෙතන නැත්ත තියලා තියෙන මේ තියෙන එක නැත්ත නැත්ත බිමට වටන අතාරන මේ නැත්ත නිසා තමයි මෙතන තියෙන්නේ දැක්කනේද ඔව් ඉතින් පේන ඇති අත් දෙක අර කලින් තිබුණා වගේමයි වගේම තමයි තියෙන්නේ ඉතින් ඔව් සෑහෙන දේවල් අද බලලා තමයි ගාමිණී වෙද මහත්මයාගේ දැන් දේවාල භූමිට අපි ඇවිල්ලා ඉන්නේ මුලින්ම කැමති දැන් දැනගන්න වෙද මහත්මයා දැන් මේ දේවාල පරිශ්‍රයේ තුල තියෙන විවිධාකාරයේ තෙල් වර්ග තියෙනවා විවිධාකාරයේ පුස්කොළ පොත් තියෙනවා කොමරටද භාවිතයට ගන්න මේ මේක මගේ මහත්මයෝ තෙල් වර්ග කීපයක්ම නම් කරලා තිනවා සරුවංගේ වේදකම දක්වා ඒ කියන්නේ හන්දිපත් කැක්කුම ධනිස් ඉදිමීම රෝගය මේ මෙන්න මේක විශේෂයෙන්ම නම් කරනවා මේ තෙල හොඳ කරන්න බැරි තුවාලයක් තිබුණත් හොඳ කරන්න පුළුවන් දද කුෂ්ඨ රෝග ඒ හැම දෙයකටම මේ තෙල අවශ්‍ය වෙනවා මේ තෙල හොඳම තෙලක් ඒ කියන්නේ හොඳ කරන්න බැරි තුවාලයක් තිබුණත් මම පිටින් තෙල් ආලේප කරලා තුවාලේ සුවපත් කරලා දෙන්න පුළුවන් දද කුෂ්ඨ රෝගත් හොඳ කරන්න පුළුවන් ඔය තියෙන තෙල් එක ඉතින් මෙන්න මේ තෙල් එක කියන්නේ ඕනම තුවාලයක් ඒ කියන්නේ ඔයාට වීඩියෝ බලන කෙනෙක්ගේ කවුරු හරි ඉන්නව නම් තුවාලයක් හොඳ කරගන්න බැරි කෙනෙක් ඉතින් මෙන්න මේ තෙල් වර්ගයේ නම කියන්න පුළුවන්ද මේ තෙල් වර්ගයේ ඔකේ නම කියන්න බෑ නම කියන්න බෑ රහසිගතයි රහසිගතයි ඉතින් මෙන්න මේ වගේ විශේෂිත රහසිගත තෙල් වර්ගයකින් සුව කරන්න බැරි ඕනම තුවාලයක් සුව කරන්න හැකි තෙල් වර්ගයක් තමයි මේ වෙද මහත්මයා ගාව තියෙන්නේ තව මොන වගේ දේවල් මේක අපි අනික අපි වෛද්‍ය සමිතියේ සංරක්ෂක සභාව වාරතම් මේ තෙල් අපි අවටි කියාර කරන නෙමෙයි වෛද්‍ය සමිතියේ සංරක්ෂක සභාව ඒකත් මම ලයිසන් එකෙන් පෙන්නන්නා තව තියෙනවා මේක තදබල ඉෂේකයක්කුම ඒ වගේම ධනිස් ඉදිමීම රෝගියට තුනටි කැක්කුමට ඒ වගේ යටිබඩ අමාරු කැක්කුමට මේ තෙල මේ තෙල් වර්ගයේ දවස් 3ෙන් ධනිස් ඉදිමීලා තියෙන මම සුව කරලා පෙන්නනවා දින 3ෙන් සුව කරනවා දවස් 3ෙන් හොඳ කරලා පෙන්නන්න නැතු වුණොත් මම ආයි මේ තෙල් බෙහෙත් කරන්නේ නැහැ මේ දේවල්. හැබැයි මුදල් කරගන්නේ ෂෙමෙන් කරන්නේ. ඒ කියන්නේ ඕනම කෙනෙකුට බුලත් අත සතුටෙන් තිබුත් විතර මම ගණන් සීලා මොකක්වත් ඉල්ලන්නේ නැහැ. නොමිලේ තමයි මේ වැඩකම කරන්නේ. මෙන්න මේ තෙල් එක අතට අරගෙන බලන්න ඔබතුමා. ඕකේ කෑල්ලක්වත් පේන්නේ නැතිනක බලන්න. හරිය නිකන් වතුර වගේ තමයි පේන්නේ. ඕක විශේෂ තෙලක්. ඕක ඇවිල්ලා රාජවාසියක් වගේ ඕන තැනකට නඩු හබවලට ඒ වගේම ව්‍යාපාර ස්ථානවලට ඕක රත්තරන් සුරේකට තමයි දාන්න තියෙන්නේ. ඕක අරගෙන සුරේකට ඕනම කෙනෙක් ව්‍යාපාර ස්ථානයක් කඩා වැටලා තියෙනවා මේ ව්‍යාපාර ස්ථානේ දිනු කරන්න පුළුවන් රත්තරන් සුරේයක් අනිවාර්යෙන් ඕනේ. ඒ සුරේට ඔකින් තෙල් බින්දු තුනක් දැම්මම නම් ව්‍යාපාරී සාර්ථකයි. දැන් මේ වගේ බලගත්තු තෛලයක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. ඔක හත් පාරක් අපි හිඳලා පෙරලා තියෙන්නේ. ඔය කෑල්ලක්වත් නැහැ ඔකේ. නැතුව මොකද මම මේක අතර ගනින්ද මම හිතුවේ ඇත්තටම මේ වතුර දාපු දැන් ඔය කෑල්ල වුණත් බලන්න පුළුවන් හයිට කරලා. මම බලන්නද? බලන්න. ලංගල වෙන්නන්න තෙල් දමා තින්නේ දැන් මේ තෙල් එක ඕනම කෙනෙක්ගේ කියන්නේ රාජ ඒ කියන්නේ රාජවාසියක් ඒ කියන්නේ නඩු අබෝලට පවා හොඳයි එතකොට ව්‍යාපාර ස්ථාන වලට ඒ හැම එකකටම ඕක හොඳයි ග්‍රහජෝසයක් ආවත් ඒ සියල්ලක් වළක්වනවා ඒක රත්තරන් සූර්යයක් අපේ අනිවාර්යෙන් ඕනේ ඕනේ කරනවා මේක වෛද්‍ය සමති සංරක්ෂණ සභාව ආයුර්වේද ඔයලා මට තෙල් බෙහෙත් කරන්න දීලා තියෙන ලයිසන් එක ඕක ඕනම කෙනෙකුට ලයිසන් තියනවාද ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙකුට නෑ ඇත්තටම මම යంత్ర මන්ත්‍ර ගුරුකම් ශේෂ්ත්‍රෙත් එක්කන් ඉන්නේ නේද මට ඔකේ ලයිසන් එකේ තියෙන්නේ මේ ඔක්කොම ශ්‍රී ලංකා රජයෙන් තමයි දීලා තියෙන්නේ එතකොට තවත් මෙතන මේ කුරුණෑගල දිස්ත්‍රික් හෙළ ජන සාන්ති කර්ම වේදිකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කේ සංවිධායක මම ශ්‍රී රාජකීය පදනම මේ තියෙන්නේ ඒ හැඳුනුම් පත මම හැඳුනුම් පතේ ඉඳලා පෙන්නන්නේ විවිධාකාර ගුරුන්නාසලා ඉන්නවා ඒ නිසා තමයි මේ ඩෙන්ටිටි දක්වා පෙන්න ඇත්ත නමක් මේක තියෙනවා ගුප්ත විද්‍යා විභූෂණ කීර්තිසි දේශමාන්‍ය ඒ ගාමිණි ලෝකරුගම හැටුවාව මේකෙත් තියෙන ඒ ගාමිණි මහත්මයා කුරුණෑග දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක මේක තියෙන්නේ රාජකීය පදනම සමාජික හැඳුනුම් පත ඒ කියන්නේ සෑහෙන සමාජයේ සේවයක් කරන කෙනෙක් තමයි ගාමිණි වෙද මහත්මයා කියන්නේ මනුෂ්‍යත්ව උදෙසා ගෞරව ප්‍රමාණාමය මේ මෙතර කාලයක් යහපත කරපු නිසා මෙවැනි දේවල් මට ලැබිලා තියෙන්නේ මේ උපහාර දක්වා ලැබිලා තියෙන්නේ මේ තියෙන්නේ දැන් මේ මොකද ගුරුනාංශ මේක ඔක වෙදකම සදා කරලා තියලා දෙන අපිට රටේ පිළිගැනීම සදා ડોක්ටරේට් එකක් කියන්නේ වෛද්‍ය සහතිකයක් වගේ දෙයක් ඉතින් මේ සම්බන්ධව සීරු දේවල් ලැබිලා තින්නේ ඇත්තට මේ ගුරුනාංශේ රටේ මිනිසුන්ට වැඩදායි දේවල් කරන නිසා තමයි මේ හැමදේම දීලා තින්නේ ඉතින් මේ හැම දෙයක්ම ඔබට පුළුවන් බලා ගන්න සහ මේ දේවල් අපි පෙන්වන්නේ මොකද අද රටේ ගොඩක් ඉන්නවා මේ ගුරුකම් ශාස්ත්‍රයේ මිනිසුන්ට එපා කරන කොට්ටාසයක් ඉන්නවා. ඉතින් ඒ අතර මේ වගේ ඇත්ත සත්‍ය දේවල් මිනිසුන්ට කරලා දීලා මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන මේ වගේ උතුම්
පුද්ගලයොත් අද මේ රටේ මේ ලංකාව ඉන්නවා කියන දේ ඔප්පු කරන තමා අපි මේ දේවල් පෙන්වන්නේ. අවසාන වශයෙන් ගුරුනස දැන් අපේ රටේ ගොඩක් මිනිසුන් විවිධාකාර දේවල් වලට ගිහිල්ලා රැවටෙනවා. සමහරු මේක වපරහෙන් බලන්නත් පුළුවන්. දැන් ඒ වගේ බලන මිනිසුන්ට යම් කිසි දෙයක් ජීවිතයේ තියෙන ප්‍රශ්නයක් කිසියම් දෙයක් ලියා ගන්න ඉටු කර ගන්න දෙයක් බලන කෙනෙක් ඉන්නවා නම් මොන වගේ අවසාන වශයෙන් දෙන්න තියෙන මොන වගේ පණිවිඩයක්ද කියලා මගේ පුතා මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. මම ওই යంత్ర මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය ගත්තා. මම මුලදීම කියලා තියෙනවා විවිධාකාර ගුරුන්වහන්සේලාසා ගුරු මෑණිවරු නිසා අද මේ ශාස්ත්‍රයේ අභාවයට ගිහිල්ලා තියෙනවා. අනිවාර්යෙන්ම. මොකද මම මේක අභාවයට යන්න දෙන්නේ නැහැ. මේක පාරම්පරික ශාස්ත්‍රයක්. මේක බුදුන්ගේ කාලේ ඉඳලා ආපු ශාස්ත්‍රයක් කියලා මම පළවෙනිම කියලා දෙනවා. මේ ශාස්ත්‍රයේ මම හරියට අකුරට කරගෙන යනවා. මම මේ ඩෙන්ටිටි පෙන්නුවෙත් මොකද මගේ ඇත්ත නම ගාමිණී ගුරුනාංශිකවත් මුළු ලෝකෙම දන්නවා මම කවුද කියලා. ඒ නිසා විවිධාකාර ගුරුනාංශලා ගොඩක් පෙනී සිටින් ව්‍යාජි නංගොලි. මගේ ජාතික ඇඳුම් පත වුණත් ඕන කෙනෙකුට බලන්න පුළුවන්. කතා කළා දේවාල බලන්න පුළුවන්. ඒ නිසා මගේ දරුවන්ට ඇත්ත සතින් කොතනද ඇත්ත කියලා හොයාගෙන මටම කතා කරන්න කියලා කියන්නේ. ඇත්ත කොතනද කියලා දැන් අවබෝධ ගන්න. අවබෝධ අරගෙන ඔබේ ඕනම ප්‍රශ්නයකට මම කතා කරන්න මම ඒ සියල්ලක් ඔබට ඉක්මනින් ප්‍රතිඵල ආරම්භ දෙනවා දින 7යි 14 ඇතුළත ප්‍රතිඵල ආරම්භ දෙනවා කියලා මට ඔච්චර අවසාන වශයෙන් කියන්න තියෙනවා. කියන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ දැන් මෙතනට ආවට පස්සේ අපි නිකම් අර එක්කම එන්නම් ඔයාලට අපි ඇවිල්ලා මේ වැඩසටහන කරන්නේ නැහැ. මෙතනට ඇවිල්ලා මෙතන මිනිසුන්ගෙන් කතා බහ කරලා මෙතන මිනිසුන්ගෙන් ඇත්තටම මොන වගේ ප්‍රතිඵලද වෙද මහත්මෙන් අරගෙන තියෙන්නේ හැම දෙයක්ම හොඳට හොයලා බලලා තමයි අපි මේ වීඩියෝ සමාජගත කරන්නේ. ඉතින් වෙද මහත්මයාගේ දුරගතරංගේ පහලා තිනවා ඔබට ඕනෑම දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙද මහත්මයා සමග. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි වෙද. ගුණාංශේ. එහෙනම් අදට සමු ගන්නවා හැමෝටම බුදුසන්න දීපේඩ අජයවංශාම් ලොක්ස් තිරුවන් සරණයි. තිරුවන් සරණයි.